අදෝබට කියන්න හිතුවේ මෝටර් වාහනයක් විකුණුවාම හරි අලුතෙන් ගත්තාම හරි ඔබට නීතිය මගින් පවරා තිබෙන වැදගත් වගකීම් දෙකක් මේ සම්බන්ධව නීත්‍යත්වයේ සඳහන් වන්නේ 2009 අංක 8 දරන මෝටර් වාහන සංශෝධන පනතේ එම පනතේ 11 වගන්තිය මගින් මුල් පනතේ 12 වගන්තිය සංශෝධනය කර තිබෙනවා එම පනතේ 11 3 අයන්නේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා මම ඔබට ඒක පන්තත් එක්ක පෙන්වන්නම් මේ තියෙන 11 3 අයන්න එහි තියෙනවා අයිතිය වෙනස් වීමෙන් පසුව දින 14ක් ඇතුළත අයිතිය වෙනස් වීම පිළිබඳව කොමසාරිස් ජෙනරාල්වරයාට දැනුම් දීම පැහැර හරින ලියාපදිංචි අයිතිකරුවකු වර්ධකට වර්ධකරුවන අතර එසේ වර්ධකරු කිරීමේදී රුපියල් 3000කට නොඅඩු සහ රුපියල් 6000කට නොවැඩි දඩයකට ඔහු යටත් විය යුතුයි කියලා. එහෙම සඳහන් වන්නේ 2009 අංක 8 දරන මෝටර් වාහන සංශෝධන පනතේ 11 3 අයන්නේ. ඉන්පස්සේ 3 අයන්නේ සඳහන් වෙනවා අලුත් අයිතිකරු සම්බන්ධව. ඒකේ කියනවා මෙන්න මෙහෙම. අලුත් අයිතිකරු වශයෙන් ලියාපදිංචි වීම සඳහා සන්තකයේ වෙනස් වීමෙන් පසුව දින 14ක් ඇතුළත ඉල්ලුම් කිරීම පැහැර හරින මෝටර් වාහනයක නව අයිතිකරු වර්ධකට වර්ධකරු වන අතර එසේ වර්ධකරු කිරීමේදී ඉහත කී දින 14 කාල සීමාවෙන් පසු එසේ පැහැර හරින 44 වන දිනේ දක්වා එක් දිනයකට රුපියල් 100 බැගින් වූ දඩයකට ඔහු යටත් විය යුතුය කියලා. දැන් ඔබට පේනවා අර දින 14ට යන්න කලින් තමන්ගේ නමට හරවගත්තේ නැත්තම් තව එදා ඉඳන් කියන්නේ මුල් කාලේ ඉඳන්ම දින 44 දක්වාම ඔබට යන්න අවස්ථාව නම් තියෙනවා කියලා. ඉන්පසුව මේ පනතෙම 11 3 ඇයන්නේ තවත් දෙයක් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයෙන්. අලුත් අයිතිකරු වශයෙන් ලියාපදිංචිම සඳහා සන්තකයේ වෙනස් වීමෙන් පසුව දින 44ක් ඇතුළත ඉල්ලුම් කිරීම පැහැර හරින මෝටර් වාහනයක නව අයිතිකරු වර්ධකට වර්ධකරු වන අතර එසේ වර්ධකරු කිරීමේදී රුපියල් 5000කට නොඅඩු සහ රුපියල් 10000කට නොවැඩි දඩයකට ඔහු යටත් විය යුතුයි කියලා. ඊළඟට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒකත් ඔබට කියන්නම් මේ ගමන්ම. සමහර පුද්ගලයෝ ඔය RM එකකින් වැඩේ කරගන්නකොට මොනවාරි අත්සනේ ගැටලුවක් තිබුණොත් වෙන වෙන විකල්පවලට එහෙම යන අවස්ථා ගැන අහලා තියෙනවා. ඒ සම්බන්ධවත් මේ පනතේ 11 3 ඈ කියන එකේ මෙන්න මෙහෙම තියෙනවා. ව්‍යාජ ලේඛනයක් හෝ ව්‍යාජ අත්සනක් අන්තර්ගත ලේඛනයක් ඉදිරිපත් කරන ලියාපදිංචි අයිතිකරු හෝ අලුත් අයිතිකරුවකු වර්ධකට වර්ධකරු වන අතර එසේ වර්ධකරු කිරීමේදී රුපියල් 10000කට නොඅඩු සහ රුපියල් 15000කට නොවැඩි දඩයකට ඔහු යටත් විය යුතුය කියලා. ඊළඟට තව දෙයක් තියෙනවා. සමහර අවස්ථාවල අපි හිතන්නේ නැති වුණාට පොලිස් නිලධාරි මහත්මයෙකුට වාහනේ අයිතිය කාටද තියෙන්නේ කියලා පොඩි සැකයක් ඇති වෙලා මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒ සඳහා යම් ප්‍රතිපාදනයක් නීතියේ මගින් තියෙන බව ඔබට මේ පනතේ වගන්තිය බැලුවම පෙනේ. ඒක මම පෙන්වන්නම්. ඒක සඳහන් වන්නේ 2009 අංක 8 දරන මෝටර් වාහන සංශෝධන පනතේ 11 3 යන්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. අයිතිය සොයා බැලීමේ කාර්ය සඳහා සාධාරණ ලෙස අවශ්‍ය වන කාල සීමාවක් සඳහා මාර්ගය භාවිතා කරන්නා වූද සන්තකයේ වෙනස් වී ඇත්තා වූද මෝටර් වාහනයක් පොලිස් නිලධාරියෙකු විසින් රඳවා තබා ගත හැකි අතර ඉන්පස්සේ එක කියලා කියනවා එම වාහනයෙහි අලුත් අයිතිකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බවට කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ස්ථිර කිරීමේදී සහ 2 එම වාහනේ ලියාපදිංචි සහතිකයේ ඉදිරිපත් කිරීමේදී පොලිස් නිලධාරියා විසින් එම වාහනය අලුත් අයිතිකරුට මුදා හැරිය යුතුය කියලා. දැන් ඔබ නීත්‍යත්වේ නම් දැක්කා. දැන් ඔබට ඊළඟට කියන්න ඕනේ සමහර පුද්ගලයෝ ඉන්නවා තමන්ගේ නමට වාහනේ පවර ගැනීම ගැන ලොකු උනන්දුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ අයට කියන්න ඕනේ මම නිතරම මහේස්ත්‍රාත් අධිකරණයතුල මේ අත්දැකීම දකිනවා සමහර පුද්ගලයෝ ඉන්නවා මොන හරි වර්ධකට අහු වෙලා වාහනේ උසාවි ගේනවා. උදාහරණයක් හිතමු කසිප්පුවක් දැ කියලා. එහෙම නැත්නම් නීතිරුදි මොනවද දැවගේ ප්‍රවාහණය කරා කියලා. දැන් වාහනේ ගන්න කියලා උසාවිට ගෙන අරන් ඉන්නේ අර ඕපන් පේපර්ස් එහෙම නැත්නම් ඔගොල්ලෝ කියන විදිහට විවුර්ත ලියවිලි කියන tikai
අරවශ්‍ය අනිකුත් දේවල් ටිකයි. අපි අහුවාම කාගේ නමටද මේ වාහනේ තියෙන්නේ කොයි කාලෙද ගත්තේ කියලා සමහරට වාහනේ අර පොතේ නම තියෙන මනුස්සයා පණ පිටින් නැති වෙන අවස්ථා තියෙනවා. දැන් ඔන්න ලොකු අමාරුවකට ඔබ වැටෙනවා. මොකද උසාවි ක්‍රමයේ තුල ඔබට මේ වගේ අවස්ථාවක කියන්නේ යම්කිසි වෙලාවක රාජසන්තක වීමක ඉඳ තියෙන වාහනයක් නම් අධිකරණයේ සාමාන්‍යයෙන් සඳහා වාහන පරීක්ෂණයක් එක පවත්වනවා. ඉතින්දී ලියාපදිංචි අධිකරණ කවුද කියන එක සොයා බලා මිසක් අධිකරණයේ මගින් වාහනේ මුදහැරීමක් වන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි ඇති නීතිය මගින් යම් යම් දේවල් අපිට පනවලා තියෙන්නේ අපේම ආරක්ෂාවට කියලා මේ ටික ඔබට කිව්වේ. අපි මේ නීත්‍යත්වයේ මෙහෙම දැක්කට තාමත් බහුලවම විවෘත ලියවිලි කියන තමයි නැත්නම් ඕපන් පේපර්ස් කියන ක්‍රමය තුල වාහන ගනුදෙනු ගොඩක් අය කරනවා. හැබැයි කරලා අමාරු වෙලා ආවහම උසාවි ක්‍රමේදී ඔබ ගොඩක් අසරණ වෙනවා. නීත්‍යත්වයෙන් නම් මේ මම පෙන්නපු පණිවිඩය දිනනවා.